අපේ වෘත්ත ජ්‍යාමිතිය පාඩමේ වන 10 වසර ප්‍රමේයන් ටික අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් එහෙනම් අපිට යන්න තියෙන්නේ 11 වසරට අපට අදාළ ප්‍රමේයන් එක්ක. ඉතින් 11 වසරේදී අපට වෘත්ත ජ්‍යාමිතියේ මුලින්ම කතා කරන්න තියෙන්නේ වෘත්ත චතුරස්‍ර ගැන, වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ගැන, ඊට පස්සේ වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ හා අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධය ගැන, ඊට පස්සේ ස්පර්ශක ගැන. අපි ගිය සතියේ නිර්මාණ පාඩමේදී ස්පර්ශක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි ප්‍රමේයන් ඉගෙන ගත්තේ නැහැ. ඒව තමයි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. අද අපි වෘත්ත චතුරස්‍ර මුලින්ම කතා කරලා ඉන්නේ. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? දැන් මම මේ වගේ වෘත්තයක් ඇඳොත් වෘත්තයක් ඇතුළේ ඇඳින ඕනම චතුරස්‍රයකට අපි වෘත්ත චතුරස්‍රයක් කියන්නේ නැහැ මුන්නේ. දැන් අපි හිතමු මෙහෙම. දැන් මේක වෘත්ත චතුරස්‍රයක්ද? මේකට වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න බෑ. හරි? ඒ වගේම තමයි මේකට වෘත්ත චතුරස්‍රයක් කියන්න පුළුවන්ද? මේ මෙයාට වෘත්ත චතුරස්‍රයක් කියන්න බෑ. හරි? වෘත්තයක් හා චතුරස්‍රයක් තිබිච්ච පළියට වෘත්ත චතුරස්‍රයක් කියන්න බෑ. මෙයාට වෘත්ත චතුරස්‍රයක් කියන්න පුළුවන්ද? ඒත් බෑ. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ අපි දන්නවා චතුරස්‍රයක තියෙනවා පුතේ ශීර්ෂ හතරක්. නේද? ශීර්ෂ හතරක්. ඒ ශීර්ෂ හතරම එකම වෘත්තයක් මත පිහිටියේ නම් ඒ ශීර්ෂ හතරම ඒක වෘත්ත නැත්නම් එකම වෘත්තයක් මත පිහිටි ලක්ෂණ අපි යාට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. දැන් මේ බලන්න මම මේ ඇඳින චතුරස්‍රයේ ශීර්ෂ හතරම දෙන්නේ මේ වෘත්තයේ පරිධිය මතනේ. එන්න බලන්න A B C D කියන ශීර්ෂ හතරම දෙන්නේ O කේන්ද්‍රය වෘත්තයේ පරිධිය මත. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක්. පැහැදිලිනේ? හරි. දැන් මම මෙන්න මෙකක් අඳු. මෙන්න O කේන්ද්‍රය වූ තවත් වෘත්තයක්. මේ බලන්න. මම අදිනවා චතුරස්‍රයක්. මේක චතුරස්‍රයක්. ඔබලට පැහැදිලිද? මෙතන එක ශීර්ෂයක්, මෙතන එකක්, මෙතන එකක්, මෙතන එකක්. හරි මේකත් චතුරස්‍රයක්. මේ චතුරස්‍රයේ P Q R S කියලා මම නම් කරනවා. මේ P Q R S චතුරස්‍රයේ ශීර්ෂ හතරම තියෙන්නේ එකම වෘත්තයක පරිධිය මත. දැන් මේ වෘත්තය මත තමයි මේ P Q R S කියලා ශීර්ෂ හතරම තියෙන්නේ. එහෙනම් මෙයක් වෘත්ත චතුරස්‍රයක්. මතක තියාගන්න ඕක තමයි අපේ වෘත්ත චතුරස්‍රය හඳින්නේ. මොකද්ද? චතුරස්‍රයක ශීර්ෂ හතරම එකම වෘත්තයක පරිධිය මත පිහිටයි නම් ඒ චතුරස්‍රයට අපි කියනවා මොකක් කියලාද පුතේ? වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් මම මේ ඇඳලා තියෙන චතුරස්‍ර දෙකම වෘත්ත චතුරස්‍ර. දැන් අපි මං කිව්වා 10 පාඩමේ නෝට් එකක් ලියන්න දෙන්න. මේක ලියාගන්න. ලියන්න වෘත්ත චතුරස්‍ර කියලා ලියන්න. ඒ යට තේරියන්න මෙහෙම චතුරස්‍රයක ශීර්ෂ හතරම චතුරස්‍රයක ශීර්ෂ හතරම එකම වෘත්තයක් මත පිහිටයි නම් එකම වෘත්තයක් මත පිහිටයි නම් ඒ වෘත්ත චතුරස්‍රයක් වේ. ඒ වෘත්ත චතුරස්‍රයක් වේ. හරි, දැන් ඔයගලන්ට පුළුවන් මේ දෙකම අඳින්න. මේකෙත් පුතේ මේ A B C D යනු වෘත්ත චතුරස්‍රයේ. ඒ වගේම තමයි P Q R S යනු වෘත්ත චතුරස්‍රයක්. හොඳයිද? ඒකත් ලියන්න. ඉක්මනට මේ දෙක අඳින්න. ඉක්මන් කරන්න. හරි, දැන් බලමු මේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේය. මම උනේ ටියුට් එකේ ප්‍රමේය දාලා ඇත්තේ හොඳේ. ඔයාලා දීපු ටියුට් එකේ ප්‍රමේය දාලා තියෙන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. නැත්නම් සම්මුඛ කෝණවල එකතුව අංශක 180යි. මොනවාද මේ සම්මුඛ කෝණ? දැන් මේ බලන්න මේ වෘත්ත චතුරස්‍රයේ මේ A කියන ශීර්ෂයට සම්මුඛ වෙන්නේ මෙන්න මෙයා. මේ දෙන්න පරිපූරකයි. පරිපූරකයි කියන්නේ මේ දෙන්නගේ එකතුව අංශක 180යි.
ඒ වගේම තමයි මේ දෙන්න සම්මුඛ කෝණ දෙකක්. මෙයාට සම්මුඛ වෙන්නේ මෙයා. මේ දෙන්න සමාන නැහැ හොඳේ. සමාන වෙන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුව 180යි. දැන් මේ වෘත්ති චතුරස්‍රයට එන්න. මේ කෝණයට සම්මුඛ වෙන්නේ මේ කෝණය. බලන්නකො. මේ දෙන්න සම්මුඛ කෝණ. ඒ දෙන්නගේ එකතුව 180යි. මෙයාට සම්මුඛ වෙන්නේ මෙයා. ඒ දෙන්නගේ එකතුව අංශක 180යි. ඕක තමයි වෘත්ති චතුරස්‍ර සම්බන්ධව අපට ඉගෙන ගන්න තියෙන ප්‍රමේය. ඒ වගේම තමයි මේ ප්‍රමේය පුතේ අපට සාධනය කරන්නත් තියෙනවා. මේකේ සාධනය තියෙනවා. මේකෙන් ගණන් හදන්න තියෙනවා. සාධනය ගැටලු තියෙනවා. ඒක නිසා අපි මේ ප්‍රමේය අද සාකච්ඡා කරමු. ප්‍රමේය සාධනය කරමු. ගණන් කීපයක් හදමු. අදට එච්චරයි ඔයගලන්ට කතා කරන්නේ. හරිද? ඊට පස්සේ ඔයගලන්ට 10 වසරේදී කරපු ප්‍රමේයන් ටිකයි මේ ප්‍රමේයයි ප්‍රමේයන් පහයි මේ ටික හරියට මේ දවස් දෙක ඇතුළත අල්ල ගන්න. ඊට පස්සේ මම ආයෙ යනවා වෘත්ති චතුරස්‍රයක බාහිර කෝණ ප්‍රමේය හා මේකෙන් හදන සාධනය ගණන් වලට. මොකද අද සාධනය කරන ප්‍රමේය සාධනය ගැටලු තියෙන්නේ. ඒව ඊළඟට කරා. හරි. පුතේ නැල් ලියන ප්‍රමේය ඔයගොල්ල ප්‍රමේයන් ලියන විදියක් තියෙනවා. ඒ විදියට ලියන්න. වෘත්ති චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. වෘත්ති චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ABCD යනු ඕ කේන්ද්‍රය වූ වෘත්තයක් තුළ පිහිටි වෘත්ත චතුරස්‍රයක් නම් ඒ වාක්‍යය ලියන්න ඕනේ. හොඳේ මම ඔයාලට ටියුට් එකේ ටික දාලා තියෙන්නේ. හොඳේ ABCD යනු මම දැන් පීකිය වාරස් මට මතක ඇති නෑ ABCD ඔ ABCD යනු ඕ කේන්ද්‍රය වූ වෘත්තයක් තුළ පිහිටි වෘත්ත චතුරස්‍රයක් නම් මෙන්න සම්මුඛ කෝණ දෙකක්. කවුද? ABC AD C. මට ලියන්න පුළුවන්. ABC ධන AD C සමානයි අංශක 180යි පරිපූර්ණකයි මේ දෙන්න. ඒ වගේම මේ දෙන්නත් නේ මේ දෙන්නගේ එකතුවත් 180යි. දෙන්න සම්මුඛ කෝණ දෙකක් මොකද්ද? BAD BCD BA D ධන BCD ඒ දෙක එකතුවත් කීයද? අංශක 180යි. ඕක තමයි ප්‍රමේයෙන් කියවෙන්නේ. ඉක්මන් කරලා ලියා ගන්න. ඔයාලට ටියුට් එකෙත් මම ඕක දාලා තියෙනවා. ඒක නිසා ඉක්මන් කරන්න වෙලාව දෙන්නේ නැහැ ගොඩක්. හරි පුතේ දැන් අපි බලමු මේ ප්‍රමේය පාවිච්චි කරලා පුංචි සරල ගණන් කීපයක් හදන්න. මේ සාධනය කරන ගණන් නෙමෙයි පුංචි ගණන් කීපයක් අපි සාකච්ඡා කරලා බලමු. දැන් මෙන්න මේ වගේ එකක් ගත්තොත් පුතේ මේ x යන්න කියන y හොයන්න කියන x ආ y හොයන්න. හරි කොහමද හොයන්නේ? ඔක කියන්න බලන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ y මේ x කොහමද හොයන්නේ? මේ කෝණේ 105යි. මෙයා x. දැන් අපි දන්නවා මේ දෙන්න සම්මුඛ කෝණ දෙකක්. වෘත්ති චතුරස්‍රයේ තියෙන. එහෙනම් x යි 105යි එකතු කරාම අංශක 180යි. මුලින් මේක ලියන්න. මොකද්ද? x එකතු කිරීම 105 සමානයි අංශක 180. මෙතන ඉස්සරහින් වරහන් ඇතුලේ අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. මොකක්ද හේතුව? වෘත්ති චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක ආවත් ඒක ලියන්න ඕනේ. හේතුව ලියන්න ඕනේ. හේතුව දැක්වීමට ලකුණු හම්බ වෙනවා. වෘත්ති චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි මම ලිව්වේ නෑ හොඳේ. ඊට පස්සේ x යන්න මොකක්ද කරන්න ඕනේ? දෙපැත්තෙන් 105 අඩු කරනවා. 180න්
එකසිය පහක් අඩු කරාම 75යි. එහෙනම් x සමාන අංශක 75යි. y හොයන්නේ කොහොමද? මේ දෙන්නත් පරිපූර්කයි නේ. මේ දෙන්නත් පරිපූර්කයි. මේ දෙන්නත් සම්මුක කෝණ දෙකක් නේ. එහෙනම් ඒකත් ලියන්න පුළුවන්. y එකතු කිරීම 80 සමානයි අංශක 180යි. එතනත් හේතුව ලියන්න ඕනේ. මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුක කෝණ පරිපූර්ක වේ. හරි. දැන් දෙපැත්තෙන්ම අඩු කරනවා 80. එතකොට එනවා පුතේ y සමානයි අංශක 100යි. හැදිරි නේද? ඔය සරලම ගණක් ඔය හැදුවේ. හරි? හැබැයි හේතු දැක්වීම නම් තියෙන්නම ඕනේ. හරි? ඉක්මනට ලියා ගන්න අපි තවත් ගණක් බලමු. शीर्षती උත්තරාශ්‍රයක සම්මුක කෝණ දෙකක්. එදෙනම් ඒ දෙන්නම කොහෙන්නේ පුතේ? පරිපූර්කයි. එහෙනම් මට ලියන්න පුළුවන් කොහමද? ABC ධන ADC. ABC ධන ADC සමානයි අංශක 180යි. හේතුව ලියන්න ඕනේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුක කෝණ පරිපූර්ක වේ. දැන් බලන්න ABC කියන්නේ 2x. මේ ABC නේ. ADC කියන්නේ 3x. එහෙනම් මෙතනින් ලියනවා 2x ධන මෙතන ලියනවා 3x සමාන 180යි. 2x ධන 3x කියන්නේ පුතේ 5x. 5x 180 නම් x යන්න 5x 180 දෙපැත්තම බෙදනවා අපි කාගෙන්ද? 5ෙන්. 5ට 5 කැපෙනවා. x සමානයි 180 5ෙන් බෙදන්න. ඔය 18ට 5 ඒවා 3යි. 15යිනේ. 3ක් ඉතුරුයි 30ට 6යි. එහෙනම් x සමානයි කියයි කියලාද? අංශක 36යි. දැන් අපෙන් අහන්නේ එක් එක් කෝණ වෙන වෙනම සොයන්න කියලා. හොඳේ. තාම අපි එතෙන්ට ගියේ නැහැ. හරි ඊට පස්සේ y හොයාගමු. දැන් අපි දන්නවා BAD BCD. මෙහෙම ලියන්න පුළුවන් BAD ධන BCD සමානයි 180යි. එතනත් හේතුව ලියන්න ඕනේ. මොකද්ද හේතුව? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ක වේ. පුතේ එහෙනම් අපි දන්නවා BAD 4y. BCD කියන්නේ ධන 2y සමානයි කාටද? 180ට. 4යි 2යි 6යි. එහෙනම් 6යි y සමානයි 180යි. y හොයන්න 6යි y වත් 180වත් දෙපැත්තම බෙදනවා අපි 6ෙන්. වෙන්නේ 6ට 6 කැපෙනවා. y සමානයි 180යි බෙදුවාම අංශක 30යි. දැන් මේ දෙකද උත්තර දෙක? නෑ. අපෙන් අහන්නේ එක් එක් කෝණ වෙන වෙනම හොයන්නේ කියලා. අපි දන්නේ x 36යි y 30යි. දැන් අපි එක් එක් කෝණ වෙන වෙනම හොයමු. අවුල එක් එක් කෝණ ABC. එතකොට BCD. එතකොට ADC. ඒ වගේම BAC. මේගොල්ලෝ වෙන වෙනම හොයන්නේ. ABC කියන්නේ මෙයා 2x නේ. 2x කියන්නේ x කියන්නේ 36ට කියලා අපි හොයාගත්තා. දෙවරක් 36 දාන්න අගේ කියද දෙවරක් 36 72 හරි එතකොට BCD මෙයා BCD කියන්නේ මෙයානේ එයාට කියන්නේ 2y නේ y 30 නම් දෙවරක් 30 දාන්න අගේ 60 හරි ඊට පස්සේ ADC මෙන්න මේ කෝණය එයා 3x නේ පුතේ x කියන්නේ 36ට කියලා හොයාගත්තානේ එහෙනම් 3 වරක් 36 දාන්න අගේ හරි ඊට පස්සේ BAC B sorry BAD ने BAD
මේ කෝණයනේ එයා 4යි වයිනේ කොහමද අපි හොයන්නේ 4 වරක් 30 දාන්න අගේ ඉක්මන් කරන්න මේ උත්තර දෙක හතරක් හරිනේ එන්න අපේ දෙවෙනි ගාන ඉක්මන් කරන්න පුතේ අපිට ඔසේ මේ ප්‍රමේය සාධනයට යන්නත් ඕනේ हरे पुते x සහ y කියන දෙන්නම හොයන්න ඕනේ x යන්නත් ඕනේ y යන්නත් ඕනේ කොහොමද අපි ගණන් හදන්න යන්නේ ආ අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත ප්‍රමේයක් අපිට ගන්න වෙනවා හරි මේක අපු දාලා තිබුණොත් අපි a b c d මෙතන o කියන්නේ ඔම දාලා තිබ්බොත් දැන් ඕගොල්ලෝ දන්නෝ පුතේ a o c සමානයි 2යි a b c මෙයා මේ වගේ දෙගුණයක් කොහොමද දන්නේ අපි කලින් පාඩමේ දින ගත්තනේ වෘත්තයක වෘත්තචාපයක් මගින් කේන්ද්‍රයේ මත ආපාදිත කරන කෝණය පරිධියේ ඉදිරි කොටස මත නැත්නම් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. එහෙනම් මෙයා 150ක් කියලා ගන්න දිලා තියෙනවා. එහෙනම් මෙයා මෙයා වගේ දෙගුණයක්. එහෙනම් මෙයා ගියේ පුතේ 75යි. එහෙනම් මේ x කියන කේනාංශක 75යි. ඒක අපි හොයාගත්තේ මේ ප්‍රමේයෙන්ද? වෘත්ත චතුරස්‍ර ප්‍රමේයෙන්ද? නෑ නෑ. ඒක අපි හොයාගත්තේ අර 10 වසර ප්‍රමේයෙන් වෘත්ත ඛණ්ඩවල කෝණයකින්. මොකද්ද? වෘත්තචාපයක් මගින් කේන්ද්‍රයේ මත ආපාදිත කරන කෝණය පරිධියේ ඉදිරි කොටස මත ආපාදිත කරන කෝණයෙන් දෙගුණයකි. අන්න යන්න තමයි හොයාගත්තේ. එහෙනම් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් පුතේ. මේ ඔය කෙටි ප්‍රශ්නයකට වගේ ආවොත්. හැබැයි ප්‍රමේය ලියවෙන්න ඕනේ. හරි? මොකද්ද? මම ලියනවා මෙහෙම. AOC සමානයි 2යි ABC කියලා කියලා ප්‍රමේය ලියනවා. කොහොමද ලියන්නේ? අනිවාර්යෙන් එක ලියන්න ඕනේ නේද මම ඒක ලියන්නේ නැහැ ඔයාලන්ට කාලය යන නිසා මොකද්ද අපි ලියන්නේ වෘත්තචාපයක් මගින් කේන්ද්‍රයේ මත ආපාතිත කෝණය පරිධියේ ඉදිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි එහෙනම් පුතේ එම නිසා x කියන්නේ 150 බෙදීම 2 සමානයි අංශක 75යි එයි මෙයා වගේ sorry මෙයා වගේ දෙගුණයක් නෙමෙයි මේ වගේ දෙගුණයක් මෙයා එහෙනම්
x එනවා 150න් භාගෙ කීයද 75යි හරි y හොයන්න ඕනේ අන්න වෘත්ත චතුරස්‍ර වලට යන්න මොකද්ද ඊට පස්සේ අපර ලියන්න පුළුවන් abc ධන abc මෙයාගෙත් එකතුව x ගෙත් y ගෙත් එකතුව 180යි හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි අන්න ලියනවා පුතේ abc ධන adc සමානයි 180යි. එතන මොකද ලියෙන්න ඕන හේතුව? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. එතනේ ප්‍රමේය ලියෙන්න ඕන. මෙතන ලියන්නේ මොකද්ද? වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිදි ඉදිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණේ. මෙතන ලියන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පැහැදිලි නේද? එහෙනම් abc x එයාව දැන් හොයාගත්තා 75යි. ධන adc කියන්නේ y. සමානයි 180යි එහෙනම් y හොයන්න 75 අඩු කරන 180ෙන් y සමානයි 105යි හරිනේ x සමානයි 75යි y සමානයි 105යි හරි මම කරන්න පුතේ y හොයන්න කියන්නේ මෙතන 5x මෙයා 4x මේ කෝණය 5x මෙයා 4x y හොයන්න කියන්නේ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් මේකේ ත්‍රිකෝණ මේ අකුරු දාලා නැහැ එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් 5x + 4x = 180යි ඇයි මේ දින වෘත්ත චතුරස්‍රයක් නේ මේක වෘත්ත චතුරස්‍රයක් නේ ඒ වෘත්ත චතුරස්‍රය මෙයයි කියන්නේ සම්මුඛ කෝණය නේද එන්න පරිපූර්ණයි एक इस तरह लिया नहीं है ऊर्जा दर्शन का सामुग्र कौन है परिपूर्ण का वे इधर बस से पाई एक्स दाना हतरा एक्स यानी कुते नवे आई एक्स समान है एक असियासु है एक्स है अन्न नवे आई एक्स अ एक असियासु हुआ देखा तंग बेदनो नवे मुकद्दे बेने नवे का नवे क्या बेनो एक्स समान है आंशिक का विस्सा एक्स विस्सा ही ने ये ना उते में यहाँ ना एक्स विस्सा ही ना මට 4x ගන්න පුළුවන් 4x කියන්නේ මොකද්ද 20 ගුණ කිරීම 4 20 ගුණ කිරීම 4 කීයද 80යි එහෙනම් මෙතන 80ක් තියෙනවා එතන 80ක් තියෙනවා නම් y හොයන්න බැරිද පුළුවන් නේ කොහමද y හොයන්නේ මෙයා 80 වගේ දෙගුණයක් ඇයි චාපයක් මගින් කේන්ද්‍රයේ මත ආපාතිත කෝණය පරිධි ඉදිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයකින් 4x 80යි නම් මේ y කියන්නේ ඒ වගේ දෙගුණයක් කියේ පුතේ. එම නිසා y සමානයි 80 ගුණ කිරීම දෙක 160යි හේතුව ලියන්න ඕනේ. මොකද්ද? වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රයේ මත ආපාතිත කෝණය පරිධි ඉදිරි කොටස ආපාතිත කෝණයෙන් දෙගුණයක් වේ. හරි? හේතුව ලියවෙන්න ඕනේ.
මේ කෝණය මම ඇතුළේ ලියලා නැහැ පොඩි ඉතලයක් දාලා ලියන්න මෙන්න මේ කොටස අංශක 35යි වනේ ඒ කොටස 35යි DAB සයන් කියන්නේ හරි මෙන්න මේ පුංචි කොටස 35 වන්දේ ඔක්කොම නේද පුංචි කොටස 35 වල වයනවනේ මෙන්න මේක DAB වනවල පුළුවන් ඕගොල්ලන්ට ඔබතේ හරි ලේසි මේ ගැටලුවක් නෑ ඔබට දන්න මෙන්න මෙතන හැදෙන ඍජු කෝණයක් ඒක කොහොමද අපි කියන්නේ ඕ ACB සමානයි අංශක 90යි හේතුව අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයක් මෙතන එහෙනම් DCB එම නිසා DCB සමානයි 90 + 35 DCB අපවාගත් 135යි කියලා සමානයි 180යි. එහෙනම් DAB හොයන්නේ 180 135ක් මොනව කරන්න ඕනේද? අඩු කරන්න ඕනේ. ඔච්චරයිනේ. ඉතින්නේ අංශක 55යි. හරිලෙසි. හරි දැන් අපි බලමු මේ ප්‍රමේය සාධනය ඉක්මන් කරලා ලියන්න ඉහත ප්‍රමේයෙහි විධිමත් සාධනය ඉහත ප්‍රමේයෙහි විධිමත් සාධනය උදේ මෙච්චරයි බලන්න මං අඳිනවා වෘත්ත චතුරස්‍රය අපි නම් කරමු කේන්ද්‍රය PQRS වෘත්ත චතුරස්‍රය හරි දත්තේ ලියන්න ඕනේ මොකද්ද PQRS යනු O කේන්ද්‍රය වෘත්තයක් තුළ පිහිටි වෘත්ත චතුරස්‍රයකි හරි ඒක තමයි දත්තය PQRS යනු O කේන්ද්‍රය වෘත්තයක් තුළ පිහිටි වෘත්ත චතුරස්‍රයකි උතේ සාධනය කළ යුත්ත මොකද්ද මම සාධනය කරන්න යන්නේ සම්මුඛ කෝණ පරිපූරක බව එහෙනම් මෙන්න මේ දෙන්න PQR PSR මම ලියනවා PQR බන PSR සමානයි අංශක 180 බව. ඒත් එක්කම QPS පුතේ QPS ධන QRS සමානයි 180 බවත් කියන්න පුළුවන්. මම මේ දෙන්න 180යි කියලා කියාගත්තොත් මේ දෙන්නත් 180 තමයි. ඔය දෙකෙන් එකක් තියාගත්තා නම් ඇති. මම මේ දෙන්න 180 බව ඔප්පු කරන්න යනවා පුතේ මං ඒකට නිර්මාණයක් කරනවා. හොඳට බලා ඉන්න. නිර්මාණයක් කරන නිර්මාණය තමයි පුතේ PO හා OR යා කිරීම නිර්මාණය
निर्माण हरि हरि इन साधन हरि साधन बल साधन मैडम कथावाक्यान बुड़वाणी मुखद मुखद आपात ඒ ඡාපය මගින් මෙයා ආපාතනය කරා නම් ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන්න මෙයානේ මෙයා මේ වගේ දෙගුණයක් මේ කෝණයට කියන්නේ POR පරාවර්තය එහෙනම් මම ලියනවා මොකද්ද POR පරාවර්තය සමානයි 2යි කවුද මේ යට ඉන්නේ PSR 2යි PSR ඒකටත් හේතුව ආන් අර උඩ තියෙන හේතුව තමයි මොකද්ද වෘත්ත ඡාපයක් මගින් මෙන්න මේක මම ඔය ලියලා තියෙනවා මම මෙන්න මේක මෙයයි මෙයයි අතර සම්බන්ධය වෘත්ත ඡාපයක් මගින් මේ මහා ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරලා තින්නේ POR එයා ඉතිරි කොටස වෙන PSR ඉතිරි කොටස මත ආපාතක කෝණය PSR වගේ දෙගුණයක් POR පරාවර්තය PSR වගේ දෙගුණයක් හරි ඒක තමයි මේ ලියලා තියෙන්නේ පුතේ දැන් බලන්න මේ පළවෙනි සමීකරණ හේතු ලියන්න ඕනේ ඔයගොල්ලෝ හොඳේ හේතු අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ BOR මේ BOR පරාවර්තය. ඒ දෙන්නා එකතුව 360. එන්න එකතුව 360යි. ඇයි? ලක්ෂයක් වටා කෝණ. ඒක අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. ලක්ෂයක් වටා කෝණ. මේ දෙන්නා. එහෙනම් ඉතින් මේ දෙන්නා එකතුවක් කීයක් වෙන්න ඕනේද? 360ක් වෙන්න ඕනේ. එහෙනම් යටින් ලියනවා. එම නිසා 2යි PQR ධන 2යි PSR කීයක් වෙන්න ඕනේද? අංශක 360යි. දෙකයි PQR දන දෙකයි PSR අංශක 308යි දෙන්නටම පොදුයි දෙක දෙකේ ලියන ලියනවා අතුලින් ලියනවා PQR දන PSR පොදු සාධක වෙන් කරා හරි සමානයි 360යි දැන් පුතේ මට පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදන්න අතන ඉඳලා තිස්සම මම මෙතනින් ලියනවා මේ බලන්න මෙතනින් ලියනවා මේ මේකේ දෙපැත්තම මම දෙකෙන් බෙදනවා මේ පැත්තත් දෙකෙන් බෙදනවා 360ත් දෙකෙන් බෙදනවා මේ පැත්ත දෙකට දෙක කැපෙනවා එතකොට එනවා PQR ධන PSR හරිනේ 360 දෙකෙන් බෙදුවා 180යි උත්තරය ආවනේ අපට